තිස් වසරක යුද්ධයක් අවසන් කරලා රටක ආර්ථිකයක් එක්ක යුද්ධ කරන්න වෙනවා කියන්නේ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒ තෙවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආර්ථිකයේ සමග සාර්ථකව සටන් කරන්නට පුළුවන් වුණා. ඒ සඳහා හයියක් වෙන්න එතුමන් වටා හොඳ පිරිසක් හිටියා. මේ ආර්ථිකය පණගැන්වෙන මෙහෙයුමේ වැදගත් අංගයක් විදිහට අධිවේගී මාර්ග හඳුන්වන්න පුළුවන්. කොළඹ සිට කටුනායක දක්වා පළමු අධිවේගී මාර්ගයේ ඉදි කරමින් රටේ සංවර්ධනයේ ගමන් මගට නව පණක් ලබා දුන්නා. නමුත් 2015 දේශපාලන පෙරලියත් සමග කොට්ටාවේ සිට ගොඩගමට ඉදි වූ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු සඳහාත් කිලෝමීටරයක්වත් නොවූ නාවලහන්දියේ ගුවන් පාලම ඉදිකිරීම සඳහාත් අනවශ්‍ය ලෙස විශාල කාලයක් ගත කිරීම රටේ අවාසනාවිය. එවැනි අඳුරු වලාවකින් පසු අදවන විට නැවත රටට පණක් ලැබී ඇති බව නොරහසකි. ඒ නිසා රටේ සංවර්ධනයේ දෙස නව මුහුණුවරකින් බලමින් හිටපු මහා බැංකු අධිපති මෙන්ම වර්තමාන ගරු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මුළු රටම ආවරණය වන ලෙස අධිවේගී මාර්ග පද්ධතියක සැලසුමක් ඉදිරිපත් කර ඇත. අධිවේගී මාර්ගයකින් බලාපොරොත්තු වන වාසි ජනතාව වෙත අත්පත් කර දෙමින් විශාල ජනපිරිසකට තම අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවන පරිදි මෙම සැලසුම ඉදිරිපත් කර තිබේ. මෙතෙක් අධිවේගී මාර්ග මුහුදට සමගාමීව ඉදි වූවත් එයින් රටේ අභ්‍යන්තර ජන කොටස් වලට අත් වූ වාසිය උපරිම නොවිය. එහෙත් කබ්‍රාල් මහතාගේ මෙම අධිවේගී සැලසුම හරහා ලංකාවේ ඕනෑම කෙනෙකුට කිලෝමීටර් 40ක පමණ දුරක සිට යෝජිත අධිවේගී මාර්ගයට පිවිසීමට හැකිවීම නිසා එම යෝජිත අධිවේගී මාර්ගය රටේ ජනතාවට විශාල ප්‍රතිලාභ ලබන අවස්ථාවක් වනු නොඅනුමානය. දේශපාලන වශයෙන් ශක්තිමත් පසුබිමක ගන්නා තීන්දුව తీරන ශක්තිමත් වන නිසා ජනාධිපතිතුමන්ගේ මග පෙන්වීමත් අගමැතිතුමන්ගේ මැදිහත් වීමත් අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාගේ ආර්ථික සැලසුම් කිරීමේ සහජ හැකියාවත් නිසා අනාගත අධිවේගී මාර්ග යනු රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍යයක් වන්නේ නම් එය මතු පරම්පරාවේ වාසනාවකි.